है अपने घर मॉर्निंग शिफ्ट के पीछे मॉर्निंग एवरीबॉडी। गुड मॉर्निंग। हाउ आर यू टुडे? Okay, did you have any other classes in the morning? Beautiful teacher. Yes, teacher. Did you have any other classes in the morning? Yes, teacher. So, do you know what is this class? Do you know what is this class? Spoken English class. Okay, so do you like to learn spoken English, to speak in English? Yes, good. Then you have to speak in English to learn spoken English, right? Okay. Okay. In this class, you should always speak in English when you ask a question. When you answer a question, you have to speak in English. Okay. ඕකේ දැන් බලමු අපි ලාස්ට් වීක් එකේ කළා නෙලසන් එකක් රීඩ් ද ලෙසන් රයිට් කැන් යූ රිමෙම්බර් කොබාන මතකයි ඉන්නවද එනිවන් කැන් රිමෙම්බර් ද ලාස්ට් වීක් ලෙසන් අපි ආපුවගේ අහලා බලමු මතකයි ඉන්නවද කියලා යස් මී ප්ලීස් ටේක් මී කැන් යස් කැන් සම්බඩි ටෙල් මී बुक्स පොත් දෙකක් single rule books writing books දෙකක් තියෙනවා නම් හොඳයි පොඩ්ඩක් මේවා ලියා ගන්න හරිද video එක බලලා කරන්න පුළුවන් චුට්ටක් ලියුවහම තව මතකෙ වැඩි වෙනවානේ class එකේ ඉන්න ගමන් නේද ඒ නිසා පොත් දෙකක් තිබුණොත් ටිකක් හොඳයි ලියා ගන්න right we will see today's අපි අද බලමු එහෙනම් අද මොකද්ද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා right Right. Today's we are going to learn about emotions and feelings. Emotions and feelings. Right. Topic එක ලියා ගත්තත් කමක් නැහැ. මෙන්න මේ ටික. පොඩි දරුවෝ ඉන්නවා නම් ලියන්න අවශ්‍ය නැහැ පුතේ grade 1 2 අය නම් මේවා ලියන්න ඕනේ නැහැ. අලා අහගෙන ඉන්න. අලා ගෙදරදී වීඩියෝ එක බලලා ප්‍රැක්ටිස් කරන්න. Emotions and feelings කියන්නේ මොනවාද? අපිට මේ හිතෙන දේවල්, දැනෙන දේවල් නේද? මොනවාද අපිට හිතෙන්නේ?
දුක හිතෙනවා සතුට හිතෙනවා නේද බය හිතෙනවා එතකොට චේන්තිත් යනවා ටික නේද ඕව තමයි අපි emotions දැනෙන දේවල් මේ emotions අපේ ආවේග අපිට හිතට එන ඒවා and feelings අපිට දැනෙන දේවල් දුක සතුට වගේ දැන් මේව කොහොමද අපි කියන්නේ මට නිදිමතයි මට බඩගිනි මට හරිම සතුටුයි මට මහන්සි මට කම්මැලි නේද මේවා කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඒ වගේම කෙනෙක්ගෙන් අහන්නේ කොහොමද ඔයාට බඩගිනිද කෙනෙක්ගෙන් අහන්නේ කොහොමද ඔයාට නිදිමතද නේද අහන්නේ කොහොමද හරිම ලේසි ගෙදර ඉන්න කෙනෙක්ගෙන් වුණත් අපිට ඔයාගේ අයියලා අක්කලාගේ නංගිලා මල්ලාගේ අම්මා තාත්තගේ වුණත් මේවා නිතරම අපි කතා කරන දේවල් එදිනෙදා ඉතින් මේවා කොහොමද අපි ඉංග්‍රීසි වලට චුට්ටක් ස්පෝකන් වලින් අපි කරන්නේ කොහොමද හරි අපි බලමු we will see මේක ලියා ගන්න ඇති නේද පුතේ ඔයගොල්ලෝ right දැන් ඔන්න ටීචර් කියන්නේ යන්නේ කොහොමද ඉංග්‍රීසි වලින් මේ දේවල් අපි කියන්නේ කියලා right ඉස්සෙල්ලාම අපි බලමු මොනවද මේ feelings කියලා ඉස්සෙල්ලා දැනෙන දේවල් ඉංග්‍රීසි වලින් කියන වචන දැනගෙන ඉන්න එපා නේද I am කියලා කල්පනා කරන්න බෑනේ බඩගිනියකට කියන වචනේ මොකද්ද කියලා නේද ඒකට වචනේ දැනගෙන ඉන්න right ඒත් මෙන්න මේ words ටික තමයි පුතේ දීලා තියෙන්නේ Happy කියන්නේ ඔයගොල්ලෝ දන්නා සතුටුයි නේද? එතකොට අපි කියනවා I'm happy. මට සතුටුයි. Sad කියන්නේ දුකයි. එතකොට අපි කියන්නේ කොහොමද? I'm sad. මට දුකයි. Angry කියන්නේ තරහයි, කේන්ති. එතකොට I'm angry. මට තරහයි වත් එක්ක I'm angry with you. අමොවත් එක්ක Hungry කියන්නේ බඩගිනි. Angry hungry පටල ගන්න නෑ එපා. බඩගිනි වෙලාවට angry කියලා තරහ ගිය වෙලාවට hungry කියන්නේ එහෙම එපා. Right? Hungry කියන්නේ බඩගිනි. නේද? එතකොට ඔන්න ඔය වගේ ටිකක් තියෙනවා. ওই ටික තමයි අපි ලියා ගන්න පුළුවන් නම් if you can write down. If you can write the words for. බයි තියන්නේ. අපි වචන ටික ලියාගමුද ටීචර් ඊට පස්සේ සිංහල මීනින්ස් ටිකත් ඔයාලට කියන්න. Right? You can write these words. වචන ටික ලියාගන්නකෝ පුතේ ඔයගොල්ලෝ. Words ටික ලියන පොතක් අපි වෙනම තියාගන්න ඕනේ right? වචන ලියන book එකක් වෙනම තියෙනවා අර spoken sentences වාක්‍ය ලියන book එක වෙනම තියෙන්න ඕනේ. Right? वचन पाड़ी नीचे ओकली आ गंडो ने दे यस यस यू हैव टू राइट नीचे मोना बुक के केद यू कैन राइट इन द वोकैबुलरी बुक वोकैबुलरी बुक मोना बुक के केद किला अहन्ने व्हिच बुक सिंहलेन कथा करन्ने किवा मे क्लास एके राइट मोना बुक के केद नन अपी अहन्न ओने व्हिच बुक vocabulary වචන ලියන්න වෙනම book එකක් තියාගන්න පුතේ වචන ටික ලියාගන්න sentences වාක්‍ය ලියන්න වෙනම book එකක් තියාගන්න right කොහොමද register වුණා ඔයගලන්ට register වෙලා ඉන්න දරුවන්ට video එකක් අපි එවනවා we will send the video අනිත් දරුවන්ට register වෙනකන්
මේක ලියා ගන්න වෙනවා ඉතින් නැත්තම් නේද ලියා ගන්න එක හොඳයිනේ වීඩියෝ එක ලැබෙන එක තමයි ගොඩක්ම වටින්නේ මේ ප්‍රැක්ටිස් කරන්න ගෙදරදී you can practice teacher vocabulary book finish teacher teacher what means lazy I'll tell you the meanings mama therum tika kiyanna then you can write teacher yes double rule patade liyanda one oh double rule unath kamak na yes you can yeah. use a double rule book okay liyaganna beri unath prashnayak na video ekak ape register on darwanta ewana anith daruwoth register wenna එතකොට වීඩියෝ එක එවනවා පුතේ රයිට් මේ වචනවල තේරුම සහ ප්‍රොනන්සියේෂන් වචන ශබ්ද කරන විදිහත් එක්කම අපි ඒ වර්ඩ්ස් ටික ඔයාලට එවනවා රයිට් ඔකේ අපි බලමු හැපි කියන්නේ සතුටුයි I have a teacher I am happy You can write සිංහලෙන් ලියා ගන්න ඉස්සරහින් හැපි කියන්නේ සතුටු sad dukhai sad kyanne dukhai angry tarahai angry tarahai hungry badagini hungry badagini thirsty tibahai thirsty kiyanne tibahai තිබහයි afraid බයයි afraid බයයි afraid කියන්නේ මිනු කෑනු ගහින්නේ කියවනේ scared කියන්නේ බයයි පුතේ scared කියලා අපි කියන්නේ බයයි scared බයයි surprised පුදුමයි surprised කියන්නේ පුදුමයි මම පුදුම වෙලා ඉන්නේ surprised surprised lazy lazy කියන්නේ කම්මැලි නේද මට කම්මැලි I am lazy lazy කියන්නේ කම්මැලි shy shy කියන්නේ ලැජ්ජයි shy ලැජ්ජයි shy මට නම් ලැජ්ජයි නේද I am shy sleepy නිදිමතයි I am sleepy නිදිමතයි I am sleepy tired kiyanne mahansi I am tired mata mahansi etakota tired kiyanne mahansi right okay හරි අපි දැන් මේව මීනින්ග්ස් ටික දාන්න. We know the meanings නේද? අපි වාක්‍යවල මේ
මේ feelings and emotions අපිට දැනෙන දේවල් වල දැන් දන්නවා සිංහලෙන් කියන්න ඕන එකට මොකක්ද ඉංග්‍රීසි වර්ඩ් එක කියලා. දැන් ඕව තමයි දැන් අද ඉඳලා ගෙදරදී මොකක් හරි හිතෙච්ච ගමන් බඩගිනි හිතෙච්ච ගමන් මට බඩගිනි කියලා නෙමෙයි කියන්න ඕනේ මොකද? I'm hungry. නේද? අස්සරහයි. I'm angry. I'm angry. මාෂ නිදි මතයි. I'm sleepy. Sleepy. කියලා කියන්න පුළුවන්. හරි. අපි බලමු පොතේ sentences ටික. මට එහෙමයි කියලා කොහොමද අපි ලියන්නේ? මට නේද? මට කියලා දැනෙන දේවල් අපි කොහොමද ලියන්නේ කියලා බලමු. I'm happy. Mata satutu. I'm happy. I'm sad. Mata dukhai. Oya vidihata oya tiyana okkotama api I'm kiyala daapu gama mata mata satutu. මට දුකයි මට නීතිමතයි එතකොට ඔක්කොම අපිට කියන්න පුළුවන් දැනෙන දේවල් ඔක්කොම I'm කියලා ගන්න කියන්න පුළුවන් right now you can try දැන් අපි ලියමු පුතේ ওই වාක්‍ය ටික I'm කියලා දාලා අර වචන ටික ලියන්න තියෙන්නේ මේ ටීචර් ලියලා තියෙන විදිහට okay I'm කියලා ඉස්සරහට දාපු ගම ඔයාලට දැනෙන දේවල් හිතෙන දේවල් ඒ ටික කියන්න පුළුවන්. teacher ඔයාලට activities දෙනවා group එකේ. I'll send you some activities to the spoken english group. ඒව ඔයාලා කරන්න ඕනේ. Writing activities නෙමෙයි පුතේ ගොඩක් තියෙන්නේ කතා කරන ඒවා spoken activities. එතකොට ඒ ටීචර් දෙන activity එක ඔයාලා voice recording එකක් කරලා කතා කරලා කතා කරන එක record කරලා ටීචර්ට එවන්න ඕනේ. You have to send me. Right? එතකොට යාළුවන්ගේවත් බලන්න පුළුවන්නේ voice recording එක. නේද? අපි කතා කරන්නේ ඔයාලා spoken කියන පුළුවන් තරම් කතා කරන්න අයෝ. මේ ලියන්නේ ඔයාලට මතක තියාගන්න. right? ගෙදරදි තමයි ඒව spoken කරලා you have to send to the group. group එකට එවන්න ඕනේ. now write ලියන්න බලන්න දැන් මේ ටික මට තිබහයි බඩගිනි දුකයි සතුටුයි කියලා ටික ලියන්න බලන්න. You can speak louder. Tika hiye inka. I am tired. Okay, okay, very good. Tired. Right. And tired. And who else? Yes, sir. Here, Yenuja. Can you hear me? Yes. Yenucha, can you hear me? Yeah. Yes. What do you feel now? How do you feel? I am happy. Happy. What other feelings you feel? What are the other feelings? Oh. Our dynamic level, Mukutman. I'm thirsty. Thirsty? Then you can drink some water. Okay. Okay.
is there Sarundi? Sarundi. I'm sorry. Can you hear me, Netini? Naam mego langi naam nemei the manda tiyeni. Chenuli. 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 Yes, teacher. Dengi thi khata kala hamu khata kala noni nettaam ko mande spoken English ki nega. Chenuli. No. Teacher. Ah yes. What do you feel? I am happy. You are happy. Who oh, happy? Vitra the hamotam. Anitya ham kudnet the. I am hungry. You are hungry. Then you can have some food. Ah here Basilu. No. Yes, teacher. Yes. Are you also tired? No, teacher. Then are you thirsty? No, teacher. Yes. Okay. Have you finished writing, please? Give the putte of the sentence. Yes, teacher. I wonder. Yes, teacher. Okay. If you couldn't finish, then liyaganna beri unu automatically liyaganna beri una nan puluwan gedaradi oka finish karanna. Right? You can finish at home. I'm kiyana liyanna tiyenne. Hari. Then me apita danena de. Onna den oyala dannawa. Apita danena de. Matta danena de. Sad. You know how to tell, right? Okay. Abhi balamu kohomada abhi kaagen hari ahanne oyata mahansida oyata dukhada oyata satutuida kohomada are you hungry ahanne kiyala thamai den are you hungry are you tired are you good are you happy Oh, him a hand. Are you happy? Are you happy? Are you happy? Oh, yeah, the sad to do that. Are you hungry? What about again? Are you happy? Yes. Are you thirsty? Good. Me teacher. Are you sleepy? Gama. Mokad dapri kya nu bula pute? Are you sleepy? Gama. Oya ata sathu tu the. Oya ata dukha the. Oya ata badgi ni the. Kene keng ahan nu bulu ang? Are you kiyala? අර වචනෙන් එකක් දාලා ඔයාට කැමති කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. Right? Are you happy? ඔයාට සතුටුද? Right. Okay. දැන් කැමති කෙනෙක්ට අහන්න පුළුවන් මගෙන් ඕන එකක්. Are you sad? Are you thirsty? Are you thirsty? Are you happy? Okay, there are a lot of questions. Prashna godak thiyena neda? Hari, then teacher kiyannam koewata answers tika. Right.
am happy. I am thirsty. I am not hungry. I am happy. I am thirsty. I am not hungry. Right? එතකොට ඔයාට නැත්තම් බඩගිනි නැත්තම් කියන්න පුළුවන් I am not hungry කියලා. Right? බඩගිනි නැහැ. I am not hungry. Okay. හරි. ලියන්න බලන්න පහක්. You can write 5. කෙනෙක්ගෙන් අහන විදිහ. Are you කියලා you can write 5. 5 sentences. වාක්‍ය පහක් ලියන්න පුතේ. Are you කියලා ඔයාට අහන්න ඕනේ දෙයක්. කෙනෙක්ගෙන් අහන්න ඕනේ දෙයක් ලියන්න. Are you කියලා. 5 sentences ලියන්න. Right? Five. පහක් ලියන්න ඕනේ. Are you කියලා. සතුටුද දුකද තරහද නිදිමතද බඩගිනිද ඕන එකක් අහන්න පුළුවන්. Teacher, may I read my sentences? Of course you can read. What's your name? Met me. Yes, met me. You can read. Are you happy? Are you sad? Are you hungry? Are you angry? Are you shy? Very good. So, can you ask me some questions? Can you ask me? Yes, I can. Are you hungry? No, I'm not. Are you... Are you thirsty? Yes, I'm thirsty. Are you happy? Are you happy? Are you sad? Angry with me? Are you scared? Are you sleeping? Are you scared? Are you angry? No, I'm not angry. Are you tired? Yes, I'm tired a bit. Are you lazy? No, I'm not lazy. I'm not lazy. Are you hungry? Teacher, are you hungry with me? Sorry? Teacher, are you angry with me? No. Are you scared? No. Are you happy? Yes, I'm happy. Are you shy? No, I'm not shy. Are you sleeping? You write the sentences. අපි සමහර වෙලාවට අහනවනේ ඔයා බයයිද කියලා කාට හරි දැන් ඔයා බයයිද මේ මකුලුවන්ට මකුණන්ට බයයිද නේද are you scared බයයි කියන්නේ scared are you scared of කියලා බය කවුද කියලා අහන්න පුළුවන් are you scared of කවුද spiders මකුලුවන්ට බයයිද are you scared of spiders නේද ඒ වගේ අහන්න පුළුවන් ටිකක් වාක්‍ය දිග කරලා are you scared of of හවුද ඔයා සර්පයින්ට බයයිද are you scared of snakes නේද බයයිද කියලා of කියලා දාලා අහන්න පුළුවන් කාටද බය කියලා are you scared of කියලා කාටද බය කියලා You can ask.
right? එවගේ චුට්ට ඔය දන්න වචන පොඩක් දික් කරලා චුට්ටක් වචන එකතු කරලා අපිට අහන්න පුළුවන්. නේද? එතකොට අපිට දැන් දැන් කියලා අහන්න ඔයාට දැන් සතුටුයිද කොහොමද අපි අහන්නේ? ඔයාට දැන් සතුටුයිද? නේද? Are you happy now? Now කියන වර්ඩ් එක දාන්න පුළුවන් දැන් කියලා අහන්න. But are you happy now? Are you sad now? Are you hungry now? දැන් වාට බඩගිනිද? Are you hungry now? Like that you can ask. ඒ වගේ ඔයගොල්ලන්ගේ sentences වලට ඔය පොඩි පොඩි වචන එකතු කරන්න පුළුවන්. Right? You can add yours. Words. Now කියලා අහන්නේ දැන්. දැන් බඩගිනිද? Are you hungry now? මට දැන් බඩගිනි. I'm hungry now. Right? ඒ විදිහට ඔයාලට පුළුවන් චොට චොට ඔය දන්න වචන එකතු කරලා ලියන්න. Okay, have you finished writing this? No, Teacher, do we have to write these sentences? Yes, you can write the sentences I wrote now. Are you scared of? Scared of? Why are you the card? Why are you the card? Scared of? Okay, finish. Then I'll talk about you one at a moment. Do you write 5 sentences? Yes, teacher. Hi. Okay. Yes, teacher. Wait, teacher. Hi. Now tell me, දැන් කියන්න බලන්න මට. No, teacher. අපි කොහොමද දැන් ඔය අහන ප්‍රශ්නෙට බඩගිනිද? Are you hungry කියලා කොහොමද? ඔව් කියලා කොහොමද කියන්නේ? Yes, yes, I am hungry. Yes. Yes, I am hungry. No, I'm not. මට බඩගිනි නෑ. I'm not. Right? Are you sleepy? ඔයාට නිදිමතද? නිදිමතයි නම් අපි කියනවා yes, I'm. ඔන්න මට නිදිමත නෑ. No, I'm not. නැත්තම් එහෙම කියන්න පුළුවන්. Right? හරි. දැන් ඔය ලියවනේ අපි වාක්‍ය පහක් නේද? 5 sentences we wrote. Okay, ඔයාලට ඔව් කියන්න. ඔයාලට දැනෙන දේවල් වලට ඔව් කියලා yes I am කියලා ලියන්න නැති ඒවට no I am not කියලා ලියන්න. ඔයාලා අහපු ප්‍රශ්න ටිකටම ඔයාලම උත්තරේ ලියන්න. Are you happy? සතුටින් නම් ඉන්න yes I am. නේද? එහෙම නැත්තම් no I am not. මේ දෙකෙන් එකක් ලියන්න. මේ දෙකෙන් එකක්. මොකක්ද? Now right, ලියන්න බලන්න දැන් ඔය අහපු ප්‍රශ්න ටිකට ඔව් නම් yes I am එහෙම නැත්නම් no I am not. Okay, I'll ask you some questions. Then mama අහනේවට ඕගොල්ලෝ කියන්න බලන්න right? Are you happy now?
Yes, I'm happy. Yes, thank you. No, I am not. No, I am not. Okay. Are you angry with me? No, I am not. No, I'm not. Are you scared of elephants? Yes, I am. Elephants are bad. Are you scared of elephants? Are you scared of monkeys? Yes, I am. No, I'm not. Okay. Are you thirsty now? Have you finished writing? You were to put your golo answer sticker. Did you write? Yes, teacher. No, teacher. Yes, teacher. Not yet. Now you can use these then. Meva katha karanna one gederadi, right? While pote thiyala hariyanna ha. You have to speak in English, okay? Last week you said they dunna tika. E vidiyata meva use karanna one. E words gederadi use karanna one, right? E wage ma na. You can use teacher kiwa wage pote English walage aluwa karagannoni alu ennoni English ekka, right? You have to be friendly with English. English ekka yalunoth itharai eya oyata udaw karanne English walin katha karanna, right? Ekotte teacher kiwa dan yalu wenne kohomada kiyala neda karana hama wedakada wedakadima හැම දෙයකදීම කතා කරන හැම වචනයකදීම දන්න තරමින් පුළුවන් තරම් අපි ඉංග්‍රීසි යූස් කරන්න ඕනේ නේද? එහෙම නැතුව දැන් ගිය සතියේ ටීචර් කිව්වා ඒ කරන්න ඕනේ වචන bed, pillow, mug, toothbrush, toothpaste, towel නේද? Watch එහෙම එහෙම නැතුව දැන් හැමදාම පිඟාන 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 කියලා කෝප්පේ 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 කියලා දත් බුරුසුව 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 කියලා කවදාවත් ඉංග්‍රීසි ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. රයිට්? මෙහෙම මේ ටික ලියලා තියලා පොතේ එහෙම බෑ. මොකද අපි කරන්න ඕනේ? අර හැම වචනයකටම ඉංග්‍රීසිම අපි ගන්න ඕනේ. නේද? එතකොට තමයි ආ ඔයාට උදව් කරන්නේ ඉංග්‍රීසි වලින් කතා කරන්න. දෙසේ අපේ ආලුව කරගන්න. ඒක තමයි වැඩදාම වැඩගත් දෙය. ක්ලාස් එකට අද ජොයින් වෙලා next week එකේ එනකොට මුළු සතියම සිංහලෙන් පුළුවන් තරම් කතා කරලා ආයි ළඟ දවසේ ක්ලාස් ඇවිල්ලා හරියන්නේ නැහැ. ඉදරදී පුළුවන් තරම් ඉංග්‍රීසිම යූස් කරන්න. නේද? ඒක දෙමව්පියන්ටත් වැඩගත්. දරුවා ඉන්න තැනදී you can use english words. Right. Okay, so have you finished writing? Yes, teacher. Yes, teacher. Okay.
Okay, good. So today we learned. Ina api balamu adu monawa digena gatte kiyala puthe. Metana thiyena wenama dialogue ekak. There is a little dialogue. You can play it when you get the video. You can play it at home and practice, right? මේ ඩයලොග් එක මේවා ප්‍රැක්ටිස් කරන්න පුළුවන් බලාගෙන ඔයගොල්ලන්ට ගෙදරදී ප්‍රැක්ටිකලි රයිට් එතකොට අපි අද ඉගෙන ගත්තේ මොනවාද වර්ඩ්ස් ඉගෙන ගත්තා ෆීලිංගස් ඇන් ඉමෝෂන්ස් අපිට දැනෙන දේවල් හිතෙන දේවල් හැඟීම් තමයි ඉගෙන ගත්තේ ඒවට වචන ටිකක් ඉගෙන ගත්තා we learn some words මේ ටික ටීචර් ඔයාලට I'll send you ලියාගත්තනේ ඔයගොල්ලෝ නේද වචන ටිකත් එවන්න වීඩියෝ එක register වුණ දරුවන්ට the other one අපි අහන්නේ දැනෙන දේවල් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා I'm කියලා මට බඩගිනි I'm hungry මට නිදිමතයි I'm sleepy එහෙම ඉගෙන ගත්තා so කෙනෙක්ගෙන් අහන විදිහ ඉගෙන ගත්තා අපි are you ඔයාට සතුටුයිද are you happy ඔයාට දුකයිද are you sad කියලා අහන විදිහ ඉගෙන ගත්තා. එතකොට කෙනෙක් ඇහුවොත් අපෙන් ඕ කියන්න yes i'm no කියනා නම් i'm not. එතන ඉතිමත නැහැ. අපි ওই ටික තමයි අද ඉගෙන ගත්තේ right? So you have to practice this at home. Well, ගෙදරදී හොඳට ওই ටික ප්‍රැක්ටිස් කරන්න. And you have to be in our group. අපේ group එකේ ඉන්න ඕනේ. ඒකේ activities ගොඩාක් තියෙනවා. ඔයාලා කතා කරන දේවල් අපි ඔයාලට කතා කරන අවස්ථාව දෙනවා ඒක ඇතුලේ. Right? So, before the next class, ඊළඟ class එකට කලින් එහෙම දිගටම කතා කරන්න අපිත් එක්ක ඉන්න කැමති දරුවෝ group එකට add වෙන්න කැමති අය you can register in the class. Okay, right. Now, then we are going to wind up this. You know, that's all for today.